හොඳයි අධාපි බලමු අවතල ධර්පන මගින් සිදුවන පරාාවර්ථනය පිළිබඳුරු. මෙහිදී අප මුලින්ම අවතල ධර්පනයක් නිර්මාණය කරගන්න ඕන ඒ සඳහා මම ඒවාගේ එකනෙකට ලම්බුග සල්ර්රේකා දෙක් මුලින්ම ඇඳගෙනවර ඇඳගෙන තියනවා. ඉට පස්සති මම කරන්නේ අවතල ධර්පනය කියල පෙන්න්න නෝ නිසා පනින්. අවතර ධර්පනයක් මෙ විදිර නිර්මාණය කරන්න ඕන. ඉළඟට මම කරන්නේ අවතර ධර්පනයක අපි දන්නව නාාවිය ඒගේ වක්‍රතාකේන්ද්‍රය සහ ද්‍රවේ කියරා ප්‍රධාන ලක්ෂ තුනක් තියනෝ ත්‍රවය කියල කියන වන්නම දර්පනය හරි මැද තැන ඒවගේ ඉඟට අපි සටහන් කරන්න ඕන නබිය යෝගම වකෘතාකේන්ද්‍රය විදිර සටහන් කරගන්න ඕන මම මෙතැදි කිය දෙන්නම් කිසියම් මාලෝක කරණයක් මෙ මේ ප්‍රධානක්ෂය දිගේම ප්‍රධානක්ෂය දිගේම ධර්පනය වෙත ගමන් කරනව නම් එම පතන කරණය ධර්පනයේ වැදිලා පරාවර්තනය වෙන්නේ කොහටද කියලා මම මුලි පත නිර්මාණය කරන්නන් දර්පනයයතර ප්‍රධානක්ෂය දිගේම ගමන් කරන කරණයක් මෙවිදියට එම පතනකිරණය දර්පනයේ පරාවර්තනින් පස්සේ නැවතත් ප්‍රධානක්ෂය දිගේම ගමන් කරන්න ඕනු ඒ පළවිනි පරවර්තනආකාරය ඉළඟට බලමු තවත්කිරණ සටහනක් හිතන්න ආලෝක කරණයක් ප්‍රධානක්ෂයට ආසන්නව හා සමාන්තරෝ ගමන් කරනව නම් එම ආලෝක කරණය ධර්පනයේ පරාවර්තනය පස්සේ ප්‍රධානක්ෂය මත පවතින මෙෙනම ආභිය ලක්ෂය හරහා ගමන් කරනවා ඒක මේ විදිට වෙන්නේ. මේ පතන කරණය කළ හිතන්න. සැල්කිලිමත්වෙන්න්න ඕන මෙඩු මේ පතනකිරණය ප්‍රධානක්ෂයට ආසන්ඩෝ හා සමාන්ත්‍ර වයුතුයි කෙනෙක එම පතනකිරණය ධර්මණය පරාවර්තනයෙන් පස්සේ නාබිය හරහා ගමන් කරනවා. මේ විදියට. හ අපි ඉළඟට බලමු ෝ නාබිය හරහා ගමන් කරනව නම් එමආලෝ ධර්පනය පරවර්තනයෙන් පස්සේ ප්‍රධානක්ෂයට ආසන්න ව හා සමාන්තරව ගමන් කළ යුතුයි. හිතන්න ආලෝක කිරණයක් වෙන නාබිය හරහා ධර්පනය වෙත ගමන් කරනව කිය. ඉළඟට එමය ධර්පනය පරාවර්තනය පස්සේ ප්‍රධානක්ෂයට ආසන්න වහා සමාන්ත්‍රව ගමන් කළ යුතුයි ඇබලමු තවත්තා ලෝක කිරණයක් කිසියම් ආලෝක කිරණයක් මෙන මේ වක්‍රතා කේන්ද්‍රය දිගේම ගමන් කරන වනම් එම කරණය ධර් පරවර්තනින් පස්සේ ආයෙත් එම මාර්ගම එකන්නේ වක්‍රතා කේන්ද්‍රය හරහාම කමන් කළ යුතුයි. ම නිර්මාණය කරන්නේ පතන කරණය නම් එ ධර්පනය වැදිල පරාවර්තනය වෙලා ඒ පරවර්ථීත කරණය නැවතත් වක්‍රතා කේන්ද්‍රය තුළින්ම පරවර්තනය වයුතුයි. බලමු නැවතත් තවත් ආලෝක කිරණයක් ද්‍රවය වෙත ගමන් කරනවනම් මෙ විදියට එම ආලෝක කිරණය මෙ අවතල ධර්පනය වැදදිල පරවර්තනය වෙලා එම පරවර්ථීත කරණය ප්‍රධානක්ෂයට එහා පැත්තින් පතනකෝන ප්‍රධානක්ෂය අදර පවතින පතනකෝණයට සමානකෝනයක් කදාගෙන මෙන්න මේ පැත්තර ගමන් කරන්න ඕන. නවිදිට. අතතියාගන්න මෙතනද තියෙන පතනකෝණයක්ත් පවර්තන කෝණයත් අනිවාරයෙන්ම සමාන ව යුතුයි මේ තමයි අවතල ධර්පනයක් මගින් සිදුවන පරාවර්තනය ආකාර පහක් වෙන්නේ මේ වගේම විඩියෝකින් නැවතත් අපි හම්වමු ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම වල්ට මේ විදිර කව කරගන්න පුළුවන් අප youtube චනල්ල එක සබස්ක්‍රයි් කළ නැත්තන් තාමත් සබස්රයි් කරන්න delante වගේ හත බෙල්බට හ තිෙන එක ප්‍රස් කරන්න ොරගල්ට අපිධන විඩියयो හැමුදාම මේ වගේ පාඩන් වල්ට නොටිफිकेशන් ගෙන්න්නගන්න පුළුවන්ම ස්තුති